Hi guys. අපි අද ආවා වැල්ලවත්තේ තියෙන Rio Ice Cream එකට. ඉතින් ඇත්තටම මම ගොඩක් කල් ඉඳන් අපි දෙන්නත් එක්ක යන්න හිටිය තැනක් තමයි වැල්ලවත්තේ Rio Ice Cream කියන්නේ. ඒ නිසා අද අපි ආවා Rio Ice Cream එකට කොහොමද මෙයාලගේ ice cream වල රස බලන්න. අපි ඉස්සෙල්ලාම එනකොට මේ shop එක මේ විදිහට නෙමෙයි තිබ්බේ. දැන් ගොඩක් ලස්සනට හදලා ලොකු space එකක් තියෙනවා. ලොකු crowd එකකට ඉන්න පුළුවන් වෙන්න. හරිම ලස්සනට හදලා තියෙනවා shop එක. ඇත්තටම මේකටම තකහණියක් ආපු ගමනක් නෙමෙයි. අපි පොඩ්ඩක් shopping කරන්න ආපු වෙලාවක තමයි හිතුවේ මේ වැල්ලවත්තට ආපු එකේ මෙතනට ඇවිල්ලා පොඩ්ඩක් Rio Ice Cream එකත් රස බලන්න ඕනි කියලා. ඉතින් ඒ නිසා අපි හිතුවා අපි ගත එක්ස්පීරියන්ස් එක ඔයාලත් එක්ක ෂෙයා කරගන්න. Rio Ice Cream එකේ රස වෙනස් වෙලාද? ඒ විදියමද තව රස වැඩි වෙලාද කියලා බලන්න තමයි අද අපි ආවේ. ඇත්තටම කිව්වොත් අපි අද ආවේ හවස 4ට විතර. අපි එන ගමන් යන ගමන් තමයි ට්‍රයි කරන්න හිතුවේ යන්නේ ඉස්සෙල්ලා Rio Ice Cream එකක් කාලා ෆ්‍රෙෂ් වෙලා යන්න කියලා. වට ලොකුම ලොකු ක්‍රවුඩ් එකක් හිටියේ අපි එද්දී. ඇත්තටම කිව්වොත් වාහනේ පාක් කරන්නත් විදියන්නේ අඩුම ඇතුළට යන්නත් බෑ. ඒතරමට පොලිමක්. මං හිතුවද ස්පෙෂල් ඔෆර් එකක් වගේ පොඩි දන්සලක් සීන් එකකුත් ඇති කියලා. ඒ තරමටම ඇත්තටම සෙනඟක් හිටියා. මම දන්සලක්ද කියලා. ඒ කියන්නේ දැන් ඔයා මේ Rio Ice Cream එකට ආපු කෙනෙක් දන්නවද වැල්ලවත්තේ ඒගොල්ලන්ගේ කවුන්ටර් එක තියෙන තැන ඉඳන් අපි බිල් එක ගිහිල්ලා දෙන්න තියෙනවනේ ice cream prepare කරන තැනට. එතන ඉඳන් කවුන්ට් එකේ ගාවෙනුත් එහාට වෙන්නම ලොකු පොලිමක් තිබ්බා. එන්ට්‍රන්ස් එකට එනකම් පොලිම. අර අතන ඕඩර්ස් දෙන තැනට මම කියන්නේ කැෂිය එක නෙමෙයි ඕඩර්ස් හදන තැනට දෙන්න තරම් ඒ තරම් දිග පොලිමක් තිබ්බ. අපිට ඇතුළට යන්නත් බොහොම අමාරුවෙන් ගිහිල්ලා අහගෙන ආවා කීය වෙනකන් shop එක රෑ ඇරලාද කියලා. 11 වෙනකන් තියෙන කිව්වද අපි අපේ shopping වැඩිත් කරගෙන එන ගමන් ඕන ආයිත් අමතක කරේ නැහැ Rio එකට එන්න. හරි වැඩි කතා නැතුව අපි අපේ වීඩියෝ එකට යමු. Rio ice cream එකේ එයාලගේ menu card එකේ ලොකු collection එකක් තියෙනවා ඇත්තටම කිව්වොත් හිතා ගන්න බෑ මොනව තෝරගන්නද කියලා. ඒ වුණත් අපි ඒගොල්ලන්ගේ තිබ්බ categories වලින් කිහිපයක් ගත්තා. මේ categories වලින් ගොඩක් තියෙනවා varieties. අපි මේ categories 3-4කින් එක ගානේ order කරා. අපි මුලින්ම ගත්තේ මේ තියෙන්නේ mega special කියන එක. एक रुपये हरसी पणहाक मेती क्रीम शार बात एक हरसी पणहा ईट अमतर मेतन तीन ब्लूबेरी आइसक्रीम मेक मेक आने वन स्कूप मेक रुपये एक सूवाई यहाँ पे तीन कितूल नट्स आइसक्रीम सिंगल एक स्कूप कितूल नट रुपये देसी पणहा मैं ब्लूबेरी රුපියල් 100ක් අපි බලමු දැන් කොහොමද කියලා මේවනේ රස හැබැයි ලොකු සුවඳක් නම් ආවා අපි ආපු ගමන්ම shop එක ඇතුළට හොඳම හොඳ ice cream සුවඳක් අපි දැන් try කරලා බලමු කොහොමද කියලා මොකද මේවා දිය වෙන්න බලන නිසා අපි ඉක්මනින් try කරමු හොඳ cool පිටි ඇත්තටම අපි ආවේ හවස 4ට විතර මෙතනට ආවට මේ පුදුම crowd එකක් තිබ්බේ එක table එකක්වත් free නෑ ඊට අමතරව ලොකු පොලිමක් තියෙනවා කැෂියර් එකටයි order කරන තැනටයි මාරම පොලිමක් තිබ්බා හවස 4ට විතර අපි අදාවේ ඉරිද දවසක් නිසාද මන් දන්නේ මාරම crowd එකක් හිටියේ ඊට පස්සේ අපි යන්නව වෙන ගමනක් යන ගමන් මේ ආවේ අපි ඒ ගමන ගිහිල්ලා එනකොට දැන් වෙලාව 8යි මේ අපි දැන් තමයි දැනුත් ඔයාලට පේනවාදී ලොකුම ලොකු crowd එකක් ඉන්නවා දැන්වත් හැබැයි table දෙක තුනක් අතරින් පතර මේ හිස් තියෙනවා ඒ නිසා අපිට අදාලා ඇවිල්ලා මේ try කරන්න හිතුවා මොකද ගොඩක් දවසකින් අපිට Oreo ice cream කන්න බැරුණ නිසා අපි එන්න හිතුවේ මේ මෙයාලගේ shop එක open වෙලා තියෙනවා රෑ 8 වෙනකන් sorry රෑ 11 වෙනකන් තමයි මෙයාලා open වෙලා තියෙන්නේ අපි ඉස්සෙල්ලා 4ට ආපු වෙලේ අහගෙන ගියා මේ කීය වෙනකන්ද open වෙලා තියෙන්නේ මොකද අපිට අදම කන්න හිතුන මොකද මෙච්චර සෙනඟක් එන්නේ මොකද කියලා දන්නේ නැහනේ අලුත් මෙන් මේක අලුත් වෙලා තියෙනවා shop එක ඒ නිසා ඉතින් අද අපි ආවෝ Oreo ice cream කන්න ඉක්මනට මොකද මේ වගේ එකක් උතර තියාගෙන බල බල ඉන්න නම් බැහැ
මේ තියෙන්නේ මෙයාලගේ මෙගා ස්පෙෂල් කියන එක. මේක නම් පාට පාට ස්කූප්ස් දාලා තියෙනවා උඩින් අයිස්ක්‍රීම්. ඊට අමතරව නට්ස් තියෙනවා. නට්ස් යට ඔයාලට පේනවා තියෙන යට ෆෘට්ස් දාලා යටින්ම මං හිතන්නේ ජෙලි වගේ තියෙන්නේ. අපි කනකොටම බලමු. අන්නගිරින් ආසන්නේ ෆ්ලේවර්ස් එකට තමයි. Maru. Maru mana har? Mehti enne me alagi? Mango ika. Maru mana hari? ඉතින් හොඳට නට්ස් දාලා තියෙන නිසා මාරහක් කියන්නේ නට්ස් හැපෙද්දි බල මේ වයිට් මං දැන් මේ වයිට් එක කිතුල් එක යාලගේ කොද වැනිලාකට වඩා වෙනස් රහක් එන්නේ මේ යට තියෙනවා අයිස් බ්ලූබෙරි එක ब्लूबेरी का मार मार अभी मेरे से ब्लूबेरी ट्राई करा मैं स्ट्रीट फूड देखी अभी इडवटी मैंने ऐसा हाफ टेन में गया ना हरी मेरे सही मन्ना का आसम मैंगो इगर में गई ये आटा तो मैं मैं अलग फ्रूट्स ठीक है जरिए दिए ने अभी ये देखो मैं की आटा तो मैं जेली फ्रूट्स आपको मत दिन अभी उड़ा ठीक है काल जाते कर कम मैं दिए ने क्रीम शारबात देखा मैं को उन्हार रुपया हर से पन्हा ज्यूसेस गुडाक तिब्बा मिल्क शेक तिब्बा नेल्ली क्रश वगे तिब्बा मंगित मैं क्रीम शार बात मैं ट्राई करा पुडिंग मेकल की तीन मैं आइसक्रीम स्कूप नीयन शार बात मेक क्रीम शार बात मेक रूपये हरसे पना अंदर जली है मदाल मटन फलूडर हक माइन है अबे फलूडर गिरा मैंने मेरे को कुछ तिब्बा अंदर कसा कसा टे मदाल जली ब्लूबेरी आइसक्रीम मेकअप तभी ऑर्डर करे वन स्कूप की बस असर तीन ब्लूबेरी पड़ी नट्स हेपेन कुटीन दारती है सा नट्स हेपेदेना पड़ी मर हाँ ना
coconut ice creams. ඒකත් single scoop එක. මෙයාලා මේක උඩටත් ගොඩක් 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 nuts දාලා දිනවා. ඔත්තම හොඳට කිතුරු රහණන් එනවා. මේකට ආසයි ඇත්තටම. මන්න ෆස්ට් ටයිම් තමයි ට්‍රයි කරපු මේ වගේ කිතුල් ice cream එක. හරිම මේ ඇත්තටම කිතුල් පැණි රහක් එනවා වැනිලා ice cream එකක් එක්ක. වැනිලා ice cream රහයි කිතුල් පැණි රහයි මික්ස් වෙච්ච රහක් තමයි එන්නේ. ඇත්තටම මේ අපිට දැන් හිතන්නකෝ දැන් ප්‍රයිසස් ගත්තොත් ගොඩක්ම ලොකු ප්‍රයිස් එකක් නැහැ. මොකද දැන් මේක අපි ගත්තේ 1 ස්කූප් එකෙන්. එතකොට අපිට කැමති ෆ්ලේවර් එකක් එහෙම 1 ස්කූප් උනත් ගන්න පුළුවන්. ඒවා පට 1 ස්කූප් ගන්නවා නම් 180 න් වගේ පටන් ගන්නවා. මේ වගේ මෙගා ටයිප් එකේවා නම් 450යි. තව මේ අපි ගත්ත මේක තමයි 150. බ්ලූබෙරි එක 1 ස්කූප්. මේ කිතුල් නට් එක නම් ටිකක් ගන්න එක 250. හැබැයි ඒකෙත් යන්නේ 1 ස්කූප්. ඊට වැඩි ලොකු ලොකු ඒවාත් තියෙනවා මෙගා ටයිප් ඒවා. අර අපිට ඕනිම රේන්ජ් එකකින් අරන් ට්‍රයි කරන්න පුළුවන්. ඇත්තටම අපි පළවෙනි වතාවට නම් මේ වගේ එක එක ෆ්ලේවර්ස් කන්නේ අපි ලොකු එකක් ගන්න නැතුව මේ වගේ එක ස්කූප් එකක් තියෙන එකක් අරන් අපිට ට්‍රයි කරන්න පුළුවන්. ඒක නම් අපිට හොඳ ඇඩ්වාන්ටේජ් එකක්. නැත්තම් මේ වගේ ලොකුම එකක් ට්‍රයි කරන්නේ නැතුව මේ මේකේ හැම ෆ්ලේවර් එකෙම තිබ්බා මැංගෝ තිබ්බා කිතුල් බ්ලූබෙරි ඔක්කොම තිබ්බා. මැංගෝ තියෙනවා සෙපරේට් ගන්න වෙන වෙනම ස්කූප්. ඒ නිසා මේ ඇත්තටම රසයි හොඳ අයිස් ක්‍රීම් නම් හොඳ ක්‍රීමි එකට හොඳ රසට තියෙනවා අයිස් ක්‍රීම්. මෙගා ස්පෙෂල් එකේ උඩ අයිස් ක්‍රීම් වර්ග හතරක් තිබ්බා. දම් පාට බ්ලූබෙරි තිබ්බා, ඔරෙන්ජ් පාට මැංගෝ, කිතුල් නට් එකයි ස්ට්‍රෝබෙරි එකකුයි තිබ්බා. දැන් ඒ ටිකෙන් යට මේ වගේ ජෙලි ෆෘට්ස්ුයි තියෙනවා. හොඳට ෆ්‍රුට්ස් ජෙලි හොඳට දාලා තියෙනවා. ඇත්තටම අලගේ මේ ෆාස්ට් මූවින් අයිටම් එකක් තමයි මේ මෙගා ස්පෙෂල් කියන එකත්. ඒකයි අපි ට්‍රයි කරන්න හිතුවේ මේකත්. මොකද ගොඩාක් අය කැමතියි. මොකද මේකේ ෆ්ලේවර්ස් හතරක් තියෙනවා අයිස් ක්‍රීම්න. ඊට අමතරව යටින් ෆ්‍රෙෂ් ෆ්‍රුට්ස් උයි ජෙලි මික්ස් වෙච්ච ලොකුම ලොකු පෝෂණ එකක් නිසා වෙන්නේ ගොඩක් අය මේකට කැමති. ඇත්තට මමත් මේකට කැමති. එලා තියෙන මම අර ජෙලි වැඩි ආස නැති නිසා මේ අර ජෙලි වලට ටිකක් අඩුයි මගේ කැමැත්ත. රුඩ අයිස් ක්‍රීම් ෆ්ලේවර්ස් අතරට නම් මම කැමති. මම දැන් ඒ ටික කෑව ඉතුරු ටික අයියට තමයි ආසර හැර ඉතුරු ටික කන්න. ඇත්තට මම මෙතන ඇවිල්ලා බලන්න ඕන. මොකද ඒ තරමටම මෙතන ලොකු අයිස් ක්‍රීම් වර්ග ගොඩාරියක් තියෙනවා. එක දවසේ ට්‍රයි කරන්න ලැබ්බේ අපි මේ හතරයි ගත්තේ. මට නම් දැන්ටම මගේ බඩ පිරිලා මේකේ තව භාගයක්වත් ඉවර නැහැ. ඒ තරම ගොඩක්ම අයිස් ක්‍රීම් වර්ග තියෙනවා ගොඩක් ගොඩක් ජාතියේ. මේ අපිට මේ හතරටම ගියේ රුපියල් 1330ක්. අයිස්ක්‍රීම් ජාති හතරක් ගත්තා. ෆ්ලේවර්ස් නම් මම කියන්නේ අපි ෆ්ලේවර්ස් ගත්තොත් නම් මෙතන ගොඩාරියක් තිබ්බා ෆ්ලේවර්ස්. මෙතනම ජාති ෆ්ලේවර්ස් හතරක් තිබ්බනේ. ඒ නිසා මාර්ග රහයි හතරම මේ කියන බැරි තරමටම හරිම රසක් තියෙන මේ අයිස්ක්‍රීම්ස් වල. මේ ඔයාලට දැන් පේනවා දිහර මම කිව්ව යට ගොඩාරියක් මේ ෆෘට්ස් උයි ජෙලි මේ
ලොකු ලොකු මේ ජෙලි පීසස් උයි මේ අතරේ ෆෘට්ස් තියෙනවා පයිනැපල් එහෙමද මේක නම් ඇත්තටම තනියෙක් කනට මොන්න බෑ මේව ගොඩක් ගන්නවා නෝ ඒ තරම්ම ලොකු ලොකු ප්‍රමාණයක් තියෙනවා මේකේ ඇත්තටම අපි අයිස්ක්‍රීම් කාලා ඉවරයි දැන් අපි දැන් යන්න කියලා හදන්නේ ඊට ඉස්සෙල්ලා කියන්න යුතුන ඔයගලන්ට අයිස්ක්‍රීම් වල රස නම් එදා වගේමයි හරිම රසයි ඊට අමතරව ලොකු ෆ්ලේවර්ස් ගොඩාරියක් එකතු වෙලා තියෙනවා එයාලගේ මෙනු කාඩ් එකට හැමදාම අපි කන අයිස්ක්‍රීම් වල වඩා වෙනස් විදිහේ වෙනස් රසවල් ගොඩාරියක් එක්ක අද අපි රියෝ අයිස්ක්‍රීම් එකටම ඇවිල්ලා ඒ වෙනස විඳා අපි ඉතින් ඔයාලටත් කියන්නේ වැල්ලවට්ට අවට ඉන්නවනම් ඇවිල්ලා ට්‍රයි කරන්න මෙතන අලුත් වෙලා තියෙනවා ලස්සන වෙලා තියෙනවා හොඳ නිදහසේ ඇවිල්ලා ට්‍රයි කරන්න පුළුවන් හැබැයි ඉරිදට නම් එන්න එපා පුදුම සෙනඟක් ඇවිල්ලා අර ටිකක් ක්‍රවුඩ් වැඩි නිසා ටිකක් අර රෂ් එක නිසා අපි ටිකක් අර ඇතුළට යන්නත් අමාරුයි ටේබල් එකක් හොයාගන්නත් අමාරුයි ඒ නිසා ටිකක් ෆ්‍රී ටයිම් එකේ ඇවිල්ලා ට්‍රයි කරලා බලන්න හොඳ තැනක් වෙනසක් විඳින්න පුළුවන් හොඳ ප්ලේස් එකක් එහෙනම් අද අපි මේ වීඩියෝ එක එන්ඩ් කරනවා ලස්සන වීඩියෝ එකක් කරා එහෙනම් Bye!